दूर ऐत बावयक सीमा नित गाव पोपियन सेया लांग पात इंदगेन कोंदुरनवा रनसेना अतरिन पवा रंगपाना मियुलस पवा मट पेना सिहिनय पुरा सरना ऐसे चाया वक्त से मेके माया वीरे संगवेना आयोगेना सिली सिली सिना बिटू पाला एकिलेन सोबा देखा कोबा इन्ना ददरा सेमदा se pene yahanavak se dene sita viyama kalambana rana sena atrin hava rangapana miyulasa paba mata pena sihinaya pura sarana mata pena sihinaya pura sarana Raula Hamdurani dikak naya yakek gala. Mam polisadu alluwa gama mawa vihik kala gihila metana matuna. Tha boddeng kondat kedinawa. Balamuko yaka kawuda kiyala? Sudhira. Koheda yoddayo giye? Man koyevat giye ne. පොඩි සාදුනේ එහෙම හිඟියේ බලන්න රාහුල හාමුදුරුවනේ මේක කියන බොරු අපි දෙන්න හැංගි මුත්තම් කරමුයි කියලා මෙයා හැංගිලා මම හැමතැනම හොයනවා බලන්නකො රාහුල හාමුදුරුවනේ මේ පොඩි සාදු කියන බොරු මම නෙමේ බොරු කියන්නේ මෙන්න මේ සකල බුජං කොට කලිසා පොඩි සාදු තමයි මෙතන හැංගි මුත්තම් කරමුයි කියලා වෙන තැනක ගියේ හරි දැන් ඔය කතාව ඉවරයි. මම බොරු කිව්වේ නෑ රාහුල හාමුදුරුවනේ. මෙන්න මේ පින්සිරි තමයි බොරු කියන්නේ. රාහුල හාමුදුරුවනේ මම බොරු කියන්නේ නෑ. ඔබ වහන්සේ දැක්කනේ. නෑ පින්සිරි විහිළුවක් කළේ. නෑ හාමුදුරුවනේ මං කිව්වනේ ඒක විහිළුවක්. ඒ උනාට එහෙම විහිළු කරාම හිත රිදෙනවනේ රාහුල හාමුදුරුවනේ. එකට සෙල්ලම් කරලා දාලා ඉන්න හොඳ නෑනේ. ඒකනේ අපේ බාප්පා කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. හරි. මම විහිළුවක් තමයි කරේ. අපි දැන් යන්කෝ. එහෙම කරන්න එපා පින්සිරි. ලොකු කතා කිව්වට මම තාම පොඩි ළමයෙක් නේ. අම්මෝ. ඕකද ඉතින් මහානාම මහත්තයා කිව්වේ? ඔව් ඉතින්. ඒක තමයි යන්නේ. අපේ අම්මා කවදාවත් මට ඔය වගේ දෙයක් කියලා තිබුණේ නැහැ. මට අපේ අම්මා කියලා තිබුණේ ඒ ගෙදර වැඩ කරා කියලා. ඒක තමයි. ඔයා ඉතින් බය වෙන එක අහන්න දෙයක් ඈ. මමත් කලබල වුණානේ. ඔය දෙදි මට හිතුනේ වෙන වෙන දේවල්නේ. ඔයාට හිතෙන්නේ මොනවාද? නෑ නෑ ඉතින් කඳුල්ල මහානාම කියන්නේ අමුතු බොරක් නේ. ඉතින් මොනව හිතෙන්න බැරිද? ඒ වුණාට මට පව් කියලාත් හිතුණා. සිරාවටම මටත් පව් කියලා හිතුණා. කවුද මමද? නෑ නෑ. කඳුල්ල මහානාම. පව්යා. නෑ ඉතින්. ඔයාම හිතන්නකෝ ඒ මිනිස්සයා ඔච්චර සල්ලිකාරයෙක් වෙලත් අපේ අම්මව මතක තියාගෙන හිටියා කියන්නෙම ඒ මිනිස්සයාගේ හිතේ කොච්චර මනුස්සකමක් තියෙන්න ඕනේද? ඒක තමයිනේ. පුදුම මනුස්සකමක් තියෙන්නේ. ඒකනේ ඔයා ගැනත් හොයලා බැලුවේ නේ. ඕගලන්ගේ අම්මත් බලන් ගියාම මාර බුලට් එකක් නේ. නෑ ඉතින් මටත් එක දිගට කරදර වෙනකොට අම්මට මොනවා කරන්නද කියලා හිතෙන්නේ නැති. ඒ නිසා ඉතින් අම්මා හිතන්නේ නැති මහානාම මහත්තයට කිව්වොත් එයා උදව් කරයි කියලා. හරි නේද? දැන් මේ ශක්තියට නාත්ත ගන්න බැරි කලුවා. ඌව නැවැත්තුවනේ කඳුල මහානාම. කඳුල මහානාම එක සද්දයයි දැම්මේ. කලුවා ගියාතක් නෑ. මට පේනා සිහි ණය පුරා සරණ අම්මා මට නොකිව්වට මගේ තාත්තා ගැන මහානාම මහත්තයා දන්නවා. ඒකත් ඉතින් සාධාරණයිනේ. දැන් බලන්නකෝ මම වුණත් ඔය ඒ කාලේ හිටපු ගෑනු ළමයි දැන් කසාද බැඳලා තින්නේ. කාවද මොනවද කරන්න කියලා එන්න. ඔයලා බලනවනේ. තාමත් ඔයලා බලනවද? පිස්සුද? දැන් නම් මං ඔය යුන් ගැන මගේ බල්ලවත් නෑ. අනේ මේ බොරු කියන්න එපා. අර කනත්ත ගාව බාලිකාව ගෑල්ලම ගැන තාම හොයනවනේ. එයා ගැන මොනව බලන්න දන්නේ? ඒ කිවනම් අයියේ දැක්කනේ. ඒ කී බඳලා නෑ. ඊයේ? අන්න අහුණා. නෑ ඊයේ කියන්නේ මේ ඊයේ වගේ වෙන දවසක දැක්කා. මට පොඩි කාලේ ඉඳන් ලෙඩක් තියෙනවනේ අනේ. ඔය පහුගිය දවස් ඔක්කොටම මට ඊයේ කියලා කියවෙනවා. ඔයාට තව මොන මොනවද දැනන්නේ ලෙඩ තියෙන්නේ? තව පොඩි කාලේ ඉඳන් එන ලෙඩක් තියෙනවා. මොකද්ද? ඇස් දෙක පියා ගන්නකො. කොයිදින් කියන්නකො. මේ මිනිහා නම් මේ පොඩි කාලේ ඉඳන් තිබ්බ තව පුරුද්දා. බඩ බැද්දලා කලිසම ඇඳගෙන මේ මුණ පුරා පුයර ගාගෙන ඉන්නවා. කොයාන පිස්සු. පිස්සේ. අපච්චි උපසේනය හම්බුණා මගදී. කතාවට වැටුණා. වෙලාව යනවා තීරුණේ නැහැ. මේ අපච්චි බඩු ගේන්න ගියාද? ඔව්. මේ පයින්ද ගියේ? නෑ කාර් එකේ. අප්පච්චිට හොඳටම දාඩිය දාලන්න. මම හිතන්නේ මේ කාර් එකේ AC එක හදන්න වෙයි වගේ. ඒකනේ නා. කාර් එක සාලි ළමයටවත් බාර දෙන්න වෙයි. මට ඔය මෙකැනික් වැඩ ටික ටික පුළුවන් වුණාට AC ගැන නම් දන්නේම නැහැ. ආ අප්පච්චි මේ මට බඩු වගයක් ගන්න යන්න තියෙනවා. රුපියල් 1000ක් දෙන්නකෝ. මට බැංකුවටත් යන්න බැරුණානේ. දෙන්න. පොස් එක නෑ. අයියා අප්පච්චි. මේ හිමනම් මේ පර්ස් එක කාර් එකේ වැටලා වෙන්න ඇති නේද? ඒක නෙවෙයි. හැබැයි ඉතින් අප්පච්චිට එහෙම වෙන්නේ නැහැ. අප්පච්චි ඔයා හිතුවද මම මොඩෙක් කියලා? මට පේනා සිහිනය පුරා සරණ කාගෙද මේක? මාත් අහන්නේ එකම තමයි. කාගෙද මේ පර්ස් එක? මගේ එක වගේ ආයි. ඒක තමයි මං අහන්නේ. කාගේද මේක? කොහෙන්ද ආවේ? අප්පච්චි මගෙත් ඇස්කන් හොඳට පේනවා. තේරුණාද? ඔයාට අර වත්තේ ඉන්න මිනිස්සු ලොකු වුණා මටත් වැඩිය නේද? ඔයා මේ මිනිස්සුන්ව ලොකු කරගන්නවා නම් මතක තියාගන්න. මමත් යනවා දුවලා දෙන්න ගිය දිහාටම. හොඳට මතක තියාගන්න. මොනවද මේ කරන්නේ? මමත් යනවා මගේ දරුවෝ දෙන්න ගාවට. සුදු අම්මා. ඇත්තටම දැන් එහෙමද වෙලා තියෙන්නේ? ඒක නේන්න. කවුද එහෙම හිතුවේනේ? රන්මලී අක්කගේ අම්මා ඔයාලගේ තාත්තගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා කොහොමද අප්පා හිතන්නේ? අය එහෙම වෙන්න බැරිද? නෑ වෙන්න පුළුවන්. ඒත් මට තාම හිතාගන්න බෑ. ඔයාට විතරක් නෙමෙයිනේ මටත් හිතාගන්න බැරි වුණා. මටත් ඒ ගැන මාත් ලොකු ප්‍රශ්නයක් තිබ්බේ. මොකක් ගැනද? ඇයි ඔයාගේ තාත්තා ඔච්චර රන්මලී අක්කා ගැන කන්සර්න් කරන්න කියලා? මොකක්ද? නෑ ඒ කතාව වැඩක් නෑ. නෑ මට කියන්න. දැන් ඕවා හංගල වැඩක් නැහැනේ සිදු. හැබැයි අහන්නෙම බෑ. නෑ මං අහන්නේ නෑ. දවසක් ඔයාලගේ තාත්තා රන්මලී අක්කට කරදර කරනවා මිනිස්සුකින් බේර ගන්න ටීම් එකක් කියලා තිබ්බා. මම නම් හිතන්නේ රන්මලී අක්කගේ අම්මා කියපු හින්දා. ඒත් මට මාර ලොකු ප්‍රශ්නයක් තිබ්බේ කණ්ඩුල මානාම් මොකටද රන්මලී අක්කව මෙච්චර පරිස්සම් කරන්න කියලා. දැන් ඉතින් සිද්ධිය දන්නේ. වාව්. ඒක නම් ඇත්තටම වාව් නේද සුදු? සුදු? සුදු නෙවෙයි මම සිඳු. මොකක් කිව්වත් මොකද දැන්? නෑ සින්දු හොඳයි. සින්දු මට අපේ තාත්තේ පව් කියලා හිතෙනවා. එයාට වඩා රන්මලී අක්කගේ අම්මා පව්. මේ ඒක නෙවෙයි මං අහන්න හිටියේ ඔයාගේ අම්මා ලංකාවට එන්නේ නැද්ද? අපේ අම්මයි තාත්තයි ඒගොල්ලන්ගේ ප්‍රශ්න නිසා දෙපැත්තක ඉන්නේ සිදු. මට වෙලාවකට හිතෙනවා අපේ තාත්තට හරියන්නේ රන්මලී අක්කගේ අම්මා වගේ ගමක හැදුණු අහිංසක කෙනෙක් කියලා. ඇයි? අපේ අම්මා ටිකක් ටෆ් සිදු. මම ලංකාවට ආවේ නම් ඒ දෙන්නව එකතු කරන්න බලාගෙන. හැබැයි දැන් මේ වෙන දේවල් දැකලා හිතෙනවා දෙපැත්තටම වෙලා ඉන්නක හොඳයි කියලා. එහෙම කියලා තාත්තගේ පරණ ලව් එක ආයෙ සෙට් කරන්න දෙන්නේ. එහෙම වුණත් මට ප්‍රශ්නයක් නෑ. මං තාත්තට මුකුත් කියන්නේ නෑ. මිනිස්සු හැමදාම මැරෙනකන් ආදරෙන් ඉන්න ඕනි සුදු. සෝරි සුදු. ඔයත් ආදරය ගැන මාර දේවල් නේ දන්නේ. ඔයා දන්නේ නැහැ මං ආදරය ගැන දන්න දේවල්. මං ඔයාට වෙලාවක් කියලා දෙන්නම්කෝ. මට පේනා සිහිනය පුරා සරණ අනේ රාහුල හඳුනේ පොඩි සාදුනේ මං කිව්වනේ S2 න් පොඩි සාදුරු ඈඩ් කරගන්න එපයි කියලා. මම වතුර ටික බීලා ඉන්න ටිකට පොඩි සාදු වතුර දාන් වෙලා. අනේ රාහුල හඳුනේ අංකු මට බයයි. මං කියනකම් මෙතනින් කොහෙටවත් යන්න එපා. මං කියවන රාහුල හාමුදුරනේ පොඩි සාදු අර වෙලාවෙත් ওই විදිහටම හිටියේ. රාහුල හාමුදුරුව මං කියු දේ විශ්වාස කරේ නෑනේ. මං පින්සිරි කියපු දේ විශ්වාස කරා. අනේ හාමුදුරනේ මට බයයි. පින්සිරි බය වෙන්න එපා. මං එතෙන්ට ගියාට පස්සේ පින්සිරි ඇවිත් පොඩි හාමුදුරුවන්ගේ පන්සලට එක්කගෙන යන්න. අනේ මට බයයි හාමුදුරුවනේ. බය වෙන්න එපා පින්සිරි. මං කියන දේ කරන්නකෝ. Pinsiri. Podi hamduri kekena pansaltian. කවුද නුඹ? කරගන්න ගනුදෙනුවක් මාත් එක්ක. අපිට වටින්නේ රයිනි. එයා මාත් එක්ක තරහ වුණත් කමක් නැහැ. ඒ මිනිස්සයා හරියන්නේ නැත්තම් මං එයාට උදව් කරන්නේ නැහැ. Very good dear. දානම් තද වුණා තමයි. අර පාලිතයා කියන එක මැඩම් කසාද බඳිනවයි කියදෙලා අරු මෙතන ඇවිල්ලා වැරලෙන්න ගත්තානේ. හරිනේ. සිරාවට නමතක උනානේ. මන් දන්නවා අද කාගේ බර්ත්ඩේ එකද කියලා. කාගේද කියන්න බලන්න. ෂුවර් එකටම අද කණ්ඩුල මහානාමගේ උපන්දිනේ.